එහෙනම් අපි බලමු කොහොමද paragraphs heading නැත්නම් matching heading questions වලට කොහොමද ඔයාලට ලේසියෙන් උත්තර හොයාගන්න ක්‍රමය තමයි මම මේ උදාහරණයක් එක කියලා දෙන්නේ යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ question එකේ list of headings ටිකයි paragraphs ටිකයි question එක يعني paragraph එකට කලින් මුලින්ම දෙන්නත් පුළුවන්. paragraph එක දීලා ඊට පස්සේ යටින් list of headings ටිකයි questions ටිකයි දෙන්නත් පුළුවන්. දැන් මේ question එකේ හැටියෙන් නම් දීලා තියෙන්නේ එක paragraph එකට කලින්. ඕකේ සාමාන්‍යයෙන් දෙනවා paragraph සාමාන්‍යයෙන් 7ක් 8ක් විතර IELTS exam paper එකේ එනවා. මම මේ questions එක මම මේ questions ගත්තේ ඇත්තම IELTS model paper question paper එකකින්. ඒකේ නම් paragraphs 3යි තියෙන්නේ. නමුත් ඔයාලට ඊට වැඩි වෙනවා මට මේ ඔයාලට කරලා පැහැදිලි කරලා දෙන්න ඕනේ මේක කරන ක්‍රමය. අන්ද ක්‍රමේ පැහැදිලි කරලා දෙන්න ඕන හන්ද මම මේ උදාහරණය ගත්තේ මෙතන. ඉතින් දැන් මම කියන කොහොමද කරන්න ඕන කියලා පළවෙනියටම මේ ප්‍රශ්නිකට උත්තර හොයද්දී පළවෙනියටම ඔයාලා කරන්න ඕන දේ තමයි මෙන්න මේ දීලා තියෙන මාතෘකාව කියවගන්න. ඕකේ paragraph එකේ paragraphs ටිකේ මුලින්ම topic එකක් දීලා තියෙනවා මොනවා හරි. ඕකේ එන්නේ topic එක කියලා කියවගන්න the old library of alexandria. එතකොට ඔයාලට අවබෝධයක් එනවා මේ paragraph එකේ මොකක් යන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද මේකේ අඩංගු වෙන්නේ කියන අවබෝධය පරෙන්ට ඔළුවට එනවා මාතෘකාව කියවීම හරහා. එතකොට මේකේ නම් තියෙන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ තිබ්බ ඉස්සර කාලේ තිබ්බ ලයිබ්‍රරි එකක් ගැන. එතකොට පරණ කාලේ ලයිබ්‍රරි එකක් ගැන කියන අවබෝධය ඔබට එනවා. හරි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ මේ list of headings ටික ඔයාලා හොඳට කියව ගන්න ඕනේ. රයිට්? හොඳට කියව ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ සිංහලෙන් හොඳට අවබෝධ කරගන්න සහ මේකේ තියෙන keywords අන්ලයින් කරගන්නත් ඕනේ. right? හරිනේ දෙවෙනි පියවර එතකොට හොඳට කියවගෙන list of headings ටික හොඳට කියවගෙන සිංහලෙන් අවබෝධ කරගන්න keywords උත් අන්ලයින් කරගන්න. බලන්නකොට මේකේ තියෙන මොනවද? The destruction of old library of the destruction of the library collection methods replacing lost books the library's original purpose storage methods ඔන්නක තමයි කියන්නේ library ගේ විනාශය collection methods ආ collection කිව්වහම ඉතින් අපිට හිතා ගන්නවා මේක library එකක් හන්දා නේද books collect විදි කරපු විදි කියලා හිතා ගන්න පුළුවන් replacing lost books නැති වෙච්ච පොත් ආය ගේන එක ඒ වෙනුවට ඒ පොත් තියා අලුත් පොත් ගේන එක නැත්නම් නැති වෙච්ච පොත් යාර ගේන එක කියන අදහස the library's original purpose ආ ඒ library එක පටන් ගත්තේ සහ storage methods කොහොමද ඒවා තැම්පත් කරලා තිබ්බේ කියන අදහස රෝහිණිස් ටික තමයි තියෙන්නේ. හරි. දැන් තමයි මම වැදගත්ම දේ කියන්නේ යන්නේ. හරි. ඒ විදිහට කියවගෙන ඔයාලා එන්න පළවෙනි පැරග්‍රාෆ් එකට. ඕකේ? පළවෙනි පැරග්‍රාෆ් එක හොඳට කියවන්න ඕනේ. ඩීටේල් රීඩින් කරන්න ඕනේ. මම සමහර වෙබ්සයිට් වල දැකලා තියෙනවා ඔයාලා කියලා තියෙනවා ඔයාලා පළවෙනි වාක්‍ය කියවන්න, ඊපස්සේ දෙවෙනි වාක්‍ය කියවන්න, කන්ක්ලූෂන් එකට ඇවිල්ලා මේ ලිස්ට් ඔෆ් හෙඩින්ග්ස් වලින් හොයාගන්න කියලා කියනවා. නෑ, ඒක බොරු, ඒක වැරදි ඇත්තටම. එහෙම බෑ. matching heading කියන එක නැත්නම් paragraph headings දාන එකේදී අපෙන් අහන්නේ මේ paragraph එකේ summary එකේ නැත්නම් හරයට දෙන්න පුළුවන් heading එක මොකද්ද කියලායි අපෙන් අහන්නේ. නැත්නම් මේ paragraph එකේ මූලිකවම කියන දේ වැඩිපුරම කියන දේ අන්න හොඳ වචන. මේ paragraph එකේ වැඩිපුරම කියලා තියෙන දේ මොකද්ද? අන්න ඒකට අදාළ heading එක හොයන්න කියලායි උතන කියන්නේ. එම නැත්තම් පළවෙනි සෙන්ටෙන්ස් එක බලලා දෙවෙනි සෙන්ටෙන්ස් එක බලලා කන්ක්ලූෂන් වලට එන්න එපා. ඕකේ? පැරග්‍රාෆ් එක දැන් ඒ කියන පැරග්‍රාෆ් එක මම හොඳට කියවන්න ඕනේ. හොඳට කියලා අවබෝධ කරගන්න ඕනේ මේකේ වැඩිපුරම කියවෙන දේ මොකක්ද? මොකක් ගැනද වැඩිපුරම සඳහන් කරලා තියෙන්නේ කියලා බලන්න. එහෙම බලලා මොකද කරන්න ඕන? ආ යන්නේ හෙඩින්ග්ස් ටිකට. හෙඩින්ග්ස් ටිකෙන් බලන්න අපි අර මතක තියාගත්තනේ නේද? පැරග්‍රාෆ් එක බලලා මතක තියාගත්ත වැඩිපුරම කියවෙන දේ මොකක්ද කියලා. ඒක මතක තියාගෙන යන්න හෙඩින්ග්ස් වලට ගිහිල්ලා බලලා කියවන්න හෙඩින්ග්ස් ටික එකිනෙක කියවගෙන යන්න. එතකොට ඔයාලට අහුවේ මෙන්න මේක තමයි වැඩිපුරම කියලා තියෙන දේ කියලා. ඕකේ? හරි. අපි උදාහරණයක් කරමු. හරිද? බලන්න දැන් මෙන්න මේක ඉදී ඕල් ලව් යූ ෆැලින්ග් සෙන්ටර් එකේ පැරග්‍රාෆ් එක අපි කියමු. බලන්න. The ancient library of Alexandria which served as an in, as the intellectual and cultural hub for Egypt for 250 years was tragically destroyed in 43 BC. මොකද්ද? ancient library Alexandria ආවේ තිබ්බ බුද්ධිමය සහ සංස්කෘතිමය හබ් එකක් විදිහට ක්‍රියා කරවවලු එයා ඊජිප්තුවේ අවුරුදු 250ක්. හැබැයි tragically destroy වුණා. නේද?
ඛේදාන්තමය ලෙස නේද ඛේදනීය ලෙස විනාශයට පත් වුණාලු 43 BC. ආයිතනෝ කෙනෙක් ඔන්න ඔය වාක්‍ය විතරක් කියවලා යනවා කන්ෆියුෂන් එකක් අරගෙන හෙඩින් එක දාන්න. ඒක ඒතකොට ලයිබ්‍රරි එක විනාශ වීම. ඇත්තටම මේකේ මේ the destruction of library කියලා තියෙනවා. එහෙම පළවෙනි එක කියවලා උත්තරයකට එන්න ගියොත් මං කිව්වේ වැරදි ඇත්තටම. එහෙම යුවොත් වැරදි. මොකද එක වාක්‍යයයි ඔය destruction එක ගැන කියලා තියෙන්නේ. Then බලන්න ඔක්කොම ටික කියවන්න. Right one බලන්න. Now there is widespread speculation about its true beginning. බලන්න ආරම්භයක් ගැන කියනවා. කොහොමද ඇත්තටම ආරම්භ වුනේ කියන එක ගැන දැන් උපකල්පනයක්, සෙවීමක්. නේද? සෙවීමක් सिद्ध කරනවලු මෙයාලා. The most popular theory is that Ptolemy one sorter who ruled from 304 to 282 BC gathered a vast selection of books on kingship. Ptolemy the one sorter කියන්නේ මේ king කෙනෙක්. එයා පාලනය කරලා තියෙනවා. හොඳද? එයා මොකද කරන්නේ? පොත් එකතු කරාලු මොනවා ගැනද? kingship එක ගැන. රාජ්‍යත්වය. kingship එක කියන්නේ රාජ්‍යත්වය. ආය ruling පාලනය and the world's people ආලෝක මිනිස්සු ගැන. එයා මොකද කරේ? පොත් එකතු කරාලු. හරිද? ඇයි එහෙම එකතු කරන්නේ? So he might better understand trade terms and how to lead his in his subject. ආයතන මොකද කියන්නේ? එයාට ලෝකෙ ගැන මිනිස්සු ගැන අවබෝධ කරගත්තාම වෙනදාම ගැන සහ එයාගේ පාලනය කියන එක නේද හරි විදියට හොඳට කරගෙන යන්න පුළුවන් වෙනවා. අර පොත් කියවපුවාම කියන එක උදැන් කියලා තියෙනවා. ඔන්න බලන්න. එතකොට එක වාක්‍යය destruction එක ගැන කියලා තියෙන්නේ. නමුත් ඉතුරු ටික ඔක්කොම ගැන ඉතුරු ටික ඔක්කොම මොනවා ගැනද කියවිලා තියෙන්නේ. නේද? ඔව්. ලයිබ්‍රරි එක පටන් ගත්ත විදිය ගැන. නේද? පටන් ගත්ත පුද්ගලයා ඇයි මේක පටන් ගත්තේ? අන්නේ අදහස තමා මෙතන normally කියවෙන්නේ. හරි. දැන් යන්න එහෙනම් ඔන්න තියෙනවා collection methods replacing books. The library's original purpose අන්න නේද? ලයිබ්‍රරි එක පටන් ගත්තේ Ptolemy 1 ඇයි? එයාට රාජ්‍යත්වය ගැන, මිනිස්සු ගැන, ලෝකෙ ගැන, ට්‍රේඩ් ගැන ඉගෙන ගන්න එයාට ඕනේ. ඒකයි එයා books එකතු කරලා ලයිබ්‍රරි එක පටන් ගත්තේ. අහේනම් paragraph එකට එන උත්තරේ මොකද්ද? 4 නේද? IV කියන the library's original purpose කියන කේන්නේ. අන්න ඒකයි මම කියන්නේ මුළු පරා එකම ඉක්මනට හොඳට කියවන්න, in detail detail reading කරන්න ඕන කියලා එතන කියන්නේ. Right. යන්න දෙවෙනි පරාත් එක අපි කියමු. Ptolemy 1 longed to possess all the literature in the world. Long කියන්නේ ආශ කළා. අයිති කරගන්න ලෝකෙ තියෙන සාහිත්‍ය කෘති මේ හැමදේම අයිති කරගන්න යාට උනාලු. The manuscripts took the form of scrolls kept in pigeon halls. Manuscripts කියන්නේ අත්පිටපත් කියන ඒවා. Pigeon halls වල තියලා තිබ්බලු. The best of them wrapped in jackets of leather or linen. හොඳ මේවා නේද linen jacket වල නැත්නම් leather වල wrap කරලා තිබ්බලු. They are likely to have remained in groups in which they were acquired. හරිද? category වලට වෙන් කරලා තිබ්බලු rather than being properly categorized. Right? Oh. බලන්න they are likely to have remained in groups වලට වෙන් කරලා තිබ්බා rather than being properly categorized. Parchment was used until later when the first book began to be written and kept in wooden chests. Wooden chest වල තිබ්බලු in Roman times. Pigeon halls වල තිබ්බා, leather jacket වල දාලා තිබ්බා, Roman chest වල දාලා තිබ්බා. ආතොත් මොකද නිකන් හිතෙනවද මොකද්ද? නේද? මොනවා හරි මේවා ස්ටෝ කරලා තිබ්බ තැනක් විදේක වගේ දෙයක් කියන්නේ නැතන. ආයන්න මෙතන. ආය බලන්න දැන් ඔන්න අපි එකක් අයින් කරලා තියෙන්නේ මොකද්ද? Original purpose කියන එක එන්නේ එක කපලා දාන්න. ඒක හොයලා ඉවරයිනේ කපලා දාන්න. ඒතකොට destruction of library නෑ. Collection methods නෑ. Collection methods කියන්නේ මෙහෙම කියලා තියෙන්නේ. නේද? ආය replacing lost books නෑ. එහෙනම් storage methods ඕමේ. Storage කරපු විදිය ගැන කියලා තියෙන්නේ. තේ තැන් ගැන කියලා තියෙනවා. එහෙනම් B වලට එන්නේ ඕනේ මොකද්ද? Storage methods කියන 5V කියන answer කියන්න ඕනේ. හරිද? හරි. හොඳට detail reading කරන්න වැඩිපුරම කියවෙන දේ. නේද? තරායේ වැඩිපුරම කියවෙන දේ තමයි අපි එතන topic එක විදියට ගන්න ඕනේ. හරි. ඊට පස්සේ බලන්න. As the library expanded, Ptolemy's successors used increasingly unstructured techniques to obtain manuscripts. මෙයාලා එක එක ක්‍රම භාවිතා කරලු ඒ වත් පිටපත් ගන්න. හරිද? මොනවද? One source claimed that every ship sailing to Alexandria's harbor was routinely searched and if book was found it was
කන්ෆිස්ටිකේටඩ් කන්ෆිස්ටිකේටඩ් කියන්නේ රාජසන්තක කරනවා. අන්න වැදගත් වචනයක්. මොකද කන්ෆිස්ටිකේටඩ් ඇන් ටේකන් ටු ද ලයිබ්‍රරි. මොකද කරලා තියෙන්නේ? මෙයාලා පොත් එකතු කරන විදිහක් ගැන කියලා තියෙන්නේ. ලයි ඇලෙක්සැන්ඩ්‍රියා හාබේකට එන මොනවද? ships search කරලා ඒකේ manuscripts තිබ්බොත් ඒවා රාජසන්තක කරගෙන ගෙනියන ලයිබ්‍රරි එකට. Right, there it was examined and decision made whether to keep it and make a replacement copy. ආයික ඔයාලා තියාගන්නවද නැත්නම් කොපියක් තියාගන්නවද අන්නේ කියන එක යාලා තීරණය කරාලු. නේද? ඒක තියාගන්නවද නැත්නම් කොපියක් තියාගන්නවද කියන එක. Or to return the original copy outright. මොකද මේ වෙලාව තියෙන බලන්න එක්කෝ තියාගන්නවද නැත්නම් original copy එක අයිතිකාරයාට දෙනවද කියලා ඒ කට්ටිය තීරණය කරලා තියෙනවා. ඒකට බලන්න නේද? Books එයාලා acquire කරගත්ත විදිහක් ගැන ලබාගත්ත විදිහක් ගැන උතන කියවෙනවා. එහෙනම් බලන්න අපි හොයමු ගිහිල්ලා. දැන් අපි දෙකක් වෙලා තියෙන මේ දෙකම අයින් කරන්න පුළුවන්. නේද? Destruction of library no. Collection methods ඔව් ඒක එන්න පුළුවන් නේ collect කරපු විදිහක් ගැන. එහෙනම් C වලට ගන්න අංක දෙක ගන්න තියෙනවා. Okay? හරි. ඉතින් ඒ වගේම තමයි තව වැඩගත් පරිණාම මම කියන්න තමා මෙන්න මේ වීඩියෝ කොටස කරන්නේ. ඒ තමා මේ විදියට පැහැදිලිව සරලව ඔයාලට තේරෙන භාෂාවෙන් සිංහලින් සහ ඉංග්‍රීසියෙන් කියන දෙකෙන්ම IELTS exam එකට ලෑස්ති වෙන්න ඕන නම් IELTS exam එක ඉගෙන ගන්න ඕන නම් මම විසින් සංවිධානය කරන ලබනවා individual IELTS classes. ඒ තනි තනි පුද්ගලයන්ට තනි තනි students ලාට කරන individual IELTS classes මම සංවිධානය කරන ලබනවා. General සහ academic කියන දෙගොල්ලටම මේ class එක මම කරන ලබනවා. classes types දෙකක් තියෙනවා 1 month සහ 2 and half months කියන classes දෙක තියෙනවා. ඔයාලට කැමති class එකට join වෙන්න පුළුවන්. විශේෂත්වය තමයි 1 month උනත් 2 and half months උනත් මෙතෙන්දි ඔයාලා exam එක කරනකම් මම ඔයාලත් එක්ක ළඟින් ඉඳගෙන tips and techniques ප්‍රශ්න කරන එක speaking test මාස ගාන ඉවරුණාට exam එක කරනකම් ඔයාලත් එක්කම ඉඳලා මෙන්න මේ exam එකට අවශ්‍ය දේවල් කියලා දීලා section 4ම cover කරනවා මම. ඉතින් ඔයාලට individual attention එක අවශ්‍ය නම් නේද individually මායත් එක්ක ඉගෙන ගන්න ඕන නම් හොඳට ඉගෙන ගන්න ඕන නම් ඉහළ band score එකට යන්න අවශ්‍ය කරනවා නම් 7 8 8.5 9 3 score එකට යන්න අවශ්‍ය නම් කතා කරන්න මෙන්න මේ කියන number එකට මම ඔයාලට class key details ලබා දෙන්නම්. ඉතින් results guarantee කරලා දෙන්න පුළුවන් මගේ classes වලදී. ඉතින් එකතු වෙන්න මෙන්න මේ number එකට කතා කරන්න දැම්ම 071 74 22 374 කියන මගේ number එකට. Okay, thank you very much.